ආයුබෝවන් කියලා පිළිගන්නවා Peacock Graphic Studio YouTube channel එකට ඔයාලා සියලු දෙනාම මගේ නම සජිත් ප්‍රියංකර ඔයාලා මේකතු වෙලා ඉන්නේ Photoshop CC 2021 version එක මුලින් ඉඳන්ම සිංහලෙන් syllabus එකකට අනුව ගන්නන එකම එක YouTube channel එකත් එක්ක මේ තමයි මේ පාඩම් මාලාවේ 30 වෙනි episode එක අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරේ adjustment layer කියන්නේ මොනවද adjustment layer භාවිතා කරන්නේ කොහොමද වගේ දේවල් ගැන ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ tonal adjustment සම්බන්ධ සියලුම දේවල් ඉතින් මේ පාඩම photographers ලටත් වැදගත් පාඩමක් ඉතින් මේකෙන් කතා කරන්නේ editing වලදී exposure එක control කරන්නේ කොහොමද කියන එක ගැන මම මේ editing වලට භාවිතා කරන sample image අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් download කරගන්න පුළුවන් description එකේ තියෙනවා link එක video එකට යන්න කලින් මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබලා all කියන එක select කරලා තියාගන්න මම video එකක් දාපු ගමන්ම notification එකක් ගෙන්න ගන්න එහෙනම් අපි අද කතා කරමු tonal adjustment සම්බන්ධව Peacock Graphic Studio tutorial. හොඳයි ඉතින් අපි බලමු මොකක්ද මේ tonal adjustment කියන්නේ කියලා. මේ පාඩම photographers ලටත් වැදගත් පාඩමක්. ඉතින් බලමු මොනවද මේ tonal adjustment කියන්නේ කියලා. ඉතින් මේ tonal adjustment කියන්නේ photography භාවිතා කරන අය දන්නවා. photography වලදී භාවිතා කරන exposure කියලා එකක්. ඒ කියන්නේ ඒ image එකේ තියෙන්න ඕන වර්ණ තීව්‍රතාවය. ඒ කියන්නේ color එක. ඉතින් මේ tonal adjustment කියන්නේ image එකක තියෙන්න ඕන exposure එක ඒ ආකාරයෙන්ම තියනවාද එහෙම හරියට exposure එක නැත්නම් අපි කොහොමද exposure එක හරියට හදාගන්නේ කියන එක තමයි මේ tonal adjustment කියන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මුලින්ම අපි කොහොමද මේ හරියට exposure එක තියනවද නැද්ද කියලා බලාගන්න. ඉතින් ඒක බලාගන්න මේ Photoshop වල තියෙනවා Instagram කියලා panel එකක්. ඒක අපිට ගන්න පුළුවන් මෙතනින් Windows වල ගිහිල්ලා Instagram කියලා මෙතන තියෙනවා. මේක click කරාම මේ විදිහට Instagram panel එක open වෙනවා. ඊට පස්සේ මම මේක පේන විදිහ ටිකක් ලොකු කරගන්නවා මෙතනින් click කරලා expanded view කියලා තියෙනවා මම මේක ක්ලික් කරනවා ඊට පස්සේ ටිකක් ලොකු වෙනවා අපිට පේනවා ඊට පස්සේ මෙතනින් color එක තෝරනවා RGB කියන color mode එක. එතකොට ඔයාලට මේ විදිහේ සරල histogram එකක් බලා ගන්න පුළුවන් මේ image එකට අදාළව. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මේ උඩ තියෙන පොඩි රවුමක් වගේ එකක් මේක ක්ලික් කරාම histogram එක refresh වෙනවා අපේ මේ දැන් open කරලා තියෙන image එකට අදාළව. ඉතින් අපි දැන් බලමු මේ histogram එකේ තේරුම මොකක්ද කියලා. මේකෙන් පෙන්නුම් කරන්න මේ තියෙන මම ඕපන් කරලා තියෙන image එකේ tonal ලා කියන්නේ. ඒ කියන්නේ මේ Instagram එකේ වම් අත පැත්තේ තියෙන shadow එක ඊට පස්සේ දකුණු අත පැත්තේ තියෙන highlights ඒ shadow එක highlights එකයි අතර තියෙන mid tone කියලා මේ මැද area එකට අපි කියන්නේ mid tone කියලා. ඉතින් මෙතන මේ ආරම්භයේ මේකේ තියෙනවා මේ ලොකු ඉස්තුණු ගතියක් පේන්න තියෙනවා. ඒ කියන්නේ මෙතනින් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ටෝනල් ලාගේ මේකේ වැඩි කියන එක. ඒ කියන්නේ මේ පැත්තට අදාළ වෙන්නේ මම කිව්වා ෂැඩෝ එක. මේ විදිහට ෂැඩෝ එක මෙච්චරක් වැඩි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරියේ ඩාර්ක් ඩීටේල්ස් ටිකක් වැඩි කියන එක තමයි මේ ඉස්සෙල්ලා තියෙන එකෙන් අපිට පැහැදිලි වෙන්නේ. ඊට පස්සේ මෙහෙම ටිකක් අඩු වෙලා යනවා. ඊට පස්සේ මැද හරියට එනකොට මිඩ් රේන්ජ් එකට එනකොට ටෝනල් රේන්ජ් එක මැදාගයක් ගන්නවා. මෙතනින් එහා පැත්තට ගියාම ඔයාලට පේනවා ආයේ ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ highlights ගතියක් වැඩියෙන් තියෙනවා. ඊළඟ highlights ගතිය වැඩි වෙලා නැවත මේ වගේ බෑවුමක් අපිට පෙන්වන්න කරනවා. ඒ කියන්නේ color highlight එක ක්‍රමයෙන් අඩු වෙලා යනවා කියන එක. ඉතින් මේ Instagram එකට අනුව මේකේ exposure එක හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. හොඳ exposure එකක් තියෙන ඡායාරූපයක්. ඉතින් ඒක රඳාපවතින අපි ගන්න image එක. ඒ කියන්නේ අපි ගන්න ඡායාරූපේ අපේ අවශ්‍යතාවය අනුව. ඒ කියන්නේ දැන් මේ image එක අරන් තියෙන්නේ. ඒ කියන්නේ හොඳට ඉරෙලි වටන වෙලාවක මේ වෙලාවේ මේ exposure එක හොඳයි කියලා අපිට කියන්න පුළුවන්. ඒත් අපි තව image එකක් කරන් බලමු. මේ image එක වලට පේනවා ඇති මේකේ මේක වෙනස්ම පෙනුමක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේකේ Instagram එක check කරලා බලුවොත් ඔයාලට පේනවා මේ මුල ඒ කියන්නේ පටන් ගන්න තැන shadow තියෙන area එක මේ විදිහට ලොකු gap එකක් තියෙනවා. ඊට පස්සේ middle range එකට එනකොට මේ විදිහට අඩු වෙලා highlight නැති තරමටම මේ area එක පල්ලෙහාටම වෙලා තියෙනවා. එතකොට ඔයා ගන්න මේ මාත්‍රකාව අනුව ඒ කියන්නේ image එකේ image එකෙන් කියන්න උත්සාහ කියන්නේ ඡායාරූපයෙන් කියන්න උත්සාහ කරන දේ යනවා මේ exposure එකත් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ image එකේ අඳුරු ගතිය වැඩි කියලා පේනවා. මේකේ image එක බලුවත් අපිට පේන්නේ අඳුරු ගතිය වැඩි highlight අඩුයි. ඉතින් ඒ වගේම තමයි Instagram එකේ බලුවත් අඳුරු ගතිය මෙතනින් වැඩි වෙලා පේනවා. ඊට පස්සේ highlight වලට යනකොට මේ විදිහට අඩු වෙලා තියෙනවා. ඉතින් අපි තව image එකක් ඕපන් කරගමු. ඉතින් මේකේ ඔයාලට පේනවා ඉතින් මේකේ දීප්තිමත් බවක් වැඩි. ඒ කියන්නේ highlight වැඩියෙන් තියෙනවා. එතකොට මේකේ ආරම්භයේ පේන ඔයාලට මේ වගේ ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මෙතන අඳුරු ඩීටේල්ස් අඳුරු විස්තර මුල් හරියේ නැති තරම් ඊට පස්සේ මේ වගේ ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ අඳුරු ඩීටේල්ස් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ මිඩල් රේන්ජ් එකට එද්දි මේ විදිහට ගැප් එකක් තියෙනවා. ඊට පස්සේ නැවත ආයේ ඩවුන් ගිහින් highlight වලට යද්දි මේ විදිහට සමාන්තර රේඛාවක් විදිහට ඉවර වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඡායාරූපයට අපි ගන්න එක්ස්පෝෂර් එක අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. ඒක අපි චෙක් කරගන්න පුළුවන් මේ Instagram වලින්. ඉතින් මේක අපිට ඉමේජ් එක ඡායාරූපයක් ගත්තට පස්සේ අපිට මේක බැලන්ස් කරගන්න පුළුවන් Photoshop වලින්. ඉතින් මේකට තමයි අපි කියන්නේ tonal adjustment කියලා. ඒකට අපිට භාවිත කරන්න පුළුවන් Photoshop වල filters. ඉතින් අපිට filters භාවිත කරලා පුළුවන් මේ tonal අගය බැලන්ස් කරගන්න. ඉතින් මගේ Instagram ගැන දැන් ඔයාලට කියපු තේලුම් දේවල් පැහැදිලි කරගන්න පුළුවන්. මම තව image එකක් තියෙන open කරන්න. ඉතින් මේ එකම photo එක තමයි settings දෙකකින් ගහලා තියෙන්නේ. ඉතින් ඒ කියන image එක වලට වෙනවා මේ අහසේ තියෙන details ඔක්කොම පිච්චිලා තියෙනවා. එළිය වැඩි. ඒ කියන්නේ exposure එක වැඩි කියන එක. ඒක අපිට මේ Instagram එකෙන් බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ මේ විදිහට ලොකු gap එකක් එක්ක බලා ගන්න පුළුවන්. මේකේ exposure එක වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් B. ඒ ඡායාරූපයන් තියෙන්නේ එතනමයි. ඒ වුණාට setting වෙනස්. එතකොට ඒකේ Instagram එක බලා ගන්න පුළුවන්. අපි ආරම්භයේ මේ විදිහේ ලොකු gap එකක් තියෙනවා. ඒ කියන්නේ අඳුර වැඩි, ආලෝකය මේ විදිහට highlight අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ඡායාරූප දෙකම අපිට හොඳයි කියන්න බෑ. exposure එක හොඳයි කියන විදිහක් නෑ. මොකද මේකේ details අපිට නැති වෙලා තියෙනවා. මේකෙත් මේ අඳුරු නිසා details නැති වෙලා තියෙනවා. ඉතින් අපි මේ tonal adjustment වලින් කරන්නේ මේ නැති වුණු details ලබා ගන්න එක. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා ඉදිරියට ගිහිල්ලා. ඉතින් ඡායාරූපකරණය හරියටම දන්නේ නැති කෙනෙකුට උනත් පුළුවන් කැමරාවේ තියෙන raw කියලා ෆයිල් වර්ගයක්. ඒ raw ෆයිල් වලින් ෆොටෝ කැප්චර් කරනවා නම් අපිට පුළුවන් මේ විදිහට Photoshop වලට හරි Lightroom වලට හරි දාලා tonal adjustment එක කරගන්න. හරි අපි දැන් බලමු කොහොමද මේ tonal adjustment එක කරගන්න කියලා. මේ විදිහේ image එකක් open කරගත්තා. ඉතින් මේකට අපි කියන්නේ underexposure image එකක් තමයි මේක. ඒ කියන්නේ exposure එක shadows වැඩි image එකක්. ඒතකොට මේකේ ඔයාලට පේන Instagram එකේ මේ ආරම්භයේ shadows වැඩි වෙලා තියෙනවා. මේකේ highlights ඇත්තෙම නැහැ. ඉතින් අපි කොහොමද මේක balance කරගන්නේ කියලා බලමු අපේ filters භාවිත කරලා. ඉතින් මම මේක මේ නැති වෙලා තියෙන details ගන්න භාවිත කරන්නේ adjustment layer එකක්. ඉතින් අපි පහුගිය පාඩම් වලින් කතා කරා කොහොමද adjustment layer එකක් දාගන්න කියලා. මෙතන image කියන එකේ adjustment කියන තැනින් ගියා මෙතන තියෙනවා අපිට අවශ්‍ය layer ටික. මෙතන තියෙනවා shadows and highlight කියලා එකක්. ඉතින් මේක දාගෙන මට පුළුවන් මේක exposure එක හදාගන්න. ඉතින් smart object එකක් බවට convert කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට විනාශකාරී විදිහට තමයි මේ image එකේ edit එක සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මේක convert smart object එකේ කියන එක click කරනවා. ඊට පස්සේ මම image කියන එකේ ගිහින් adjustment වලින් මෙතනින් ගන්නවා shadows and highlight කියන එක. ඉතින් මේක ගත්ත ගමන් මට පේනවා ඇති මේ විදිහට shadows සහ highlight මේ විදිහට correct වුණා. ඉතින් මම මේක මේ show more option කියන ටික් එක අයින් කරගන්නවා. ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ Instagram එකත් එක්ක බලමු. මේක මේ පැත්තට නැද්දොත් අර අඳුරු ගතිය දැන් ඔයාලට පේනවා. ඉස්සෙල්ලා මේ Instagram එක තිබුණේ මේ විදිහට. දැන් මේක ඔතෝම මේ විදිහට මෙහෙට ගිහිල්ලා මේකට අවශ්‍ය පරිදි මේ විදිහේ Instagram එක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ shadow වැඩි වෙලා තියෙනවා. එතකොට මෙතන පෙර තිබුණු විදිහේ මේ ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ ටිකක් තද පාටින් මේ ඔක්කොම එහාට ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ OK බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන ස්මාර්ට් ෆිල්ටර් කියලා වෙනම ලේයර් එකක් වැටලා තියෙනවා. මම මේක before සහ after මෙතනින් බලා ගන්න පුළුවන් අයිබෝල් එක on off කරලා. හරි අපි තව එක්සැම්පල් එකකට යමු. ඉතින් මම මේ වගේ image එකක් open කරගත්තා. ඉතින් මේක නිර්මාණය කරපු කෙනා බලාපොරොත්තු වුණේ මේක නම් මේකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිර්මාණාත්මක හැකියාව කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා. ඉතින් මට හිතෙනවා මේක මීට වඩා ලස්සන විදිහකට හදන්න පුළුවන් කියලා. අපි බලමු කොහොමද exposure එක වෙනස් කරලා මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේකේ Instagram බලපුවාම අපිට පේනවා මේකේ මොනවද මේ අඩු වැඩි වෙලා තියෙන්නේ කියලා. මේකට මං ගන්නවා curves එකක් දාගෙන බලමු අපි මේකේ වෙනසක් කරන්න. මං යනවා මෙතනින් adjustment panel එකේ මෙතන තියෙනවා curves කියන එක මම ඒක click කරනවා. මේකේ curve එක මම මේ විදිහට S අකුර හැඩයට වෙනස් කරගන්නවා. ඉතින් ඔයාලට පේන්න තියෙක S අකුර විදිහට වෙනස් කරාම මොකද උනේ කියලා. මෙතනින් පල්ලෙහාට කරාම අඳුර වැඩි වුණා. ඊට පස්සේ highlight එක මෙතනින් උඩට හැරෙගුවාම brightness එක වැඩි වුණා. ඉතින් ඊට පස්සේ මම මේකේ මෙතන කළු පාට point එකක් තියෙනවා. මම මේක අදගෙන යනවා මේකේ Instagram එක පටන් ගන්න තැනට. ඊට පස්සේ ඒ වගේ මේ පැත්තේ තියෙනවා සුදු පාට පොයින්ට් එක. මම ඒකත් මේ Instagram එක වටංගම් මෙතනට මේ විදිහට ඇදගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ image එකේ පරාසය තියෙන මෙන්න මේ range එක ඇතුලේ තමයි මේක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මට පුළුවන් මේකේ මේ පරාසය ඇතුලේම මට අර S අකුර නැවත නිර්මාණය කරගන්න මේ විදිහට. ඉතින් මේ curve එකේ ප්‍රමාණය අනුව තීව්‍රතාවය වෙනස් වෙනවා. ඉතින් මේ විදිහේ මේ image එක ගැලපෙන නිසා මම මේක ඔන්න ගන්නට තියාගන්න. දැන් මම මේක මෙතනින් අයින් කරගන්නවා. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් කලින් තිබුණු විදිහ සහ පසු තත්ත්වය මේ විදිහට. අපි දැන් තව image එකක් open කරගෙන බලමු. මේ තියෙන්නේ over exposure වෙච්ච image එකක්. ඉතින් මේකේ light එළිය වැඩි කියලා අපිට පේනවා. අපි බලමු මේක correct කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති ඒකේ shadow මුල හරිය නැති තරම් ඊට පස්සේ highlight මෙහෙම වැඩි වෙලා තියෙනවා. ඉතින් highlight අඩු කරගෙන මේ නැතිලා තියෙන details ගන්න කොහොමද කියලා අපි බලමු. මම ඒකට නැවත මෙතනින් curve එකක් දාගන්න. ඊට පස්සේ මම මේකේ මේ රේඛාව මම මේ විදිහට පල්ලෙහාට අදිනවා. එතකොට අපිට පේනවා background එකේ details පේන්න ගන්නවා. ඊට පස්සේ මෙතන මේ තියෙන කළු පාට ඩොට් එකත් මම මේකේ histogram එක පටන් ගන්න තැනට මේ විදිහට ඇදගෙන යනවා. මේ වගේ මේ ඇඟටත් මේ අපේ curves එක වැටලා තියෙනවා. ඉතින් එයාට මේ curves එක අදාළ නොවෙනවා නම් අපේ image එක ගොඩක් ලස්සනයි කියලා හිතනවා. ඊට පස්සේ මම මේකට කරන්නේ දාගන්නවා mask එක. ඊට පස්සේ මම brush එක අරගෙන brush එකේ size එක මේ විදිහට ලොකු කරගෙන මම මෙහෙම මේ girl ඉන්න area එක විතරක් මේ විදිහට paint කරගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මගේ background එකට විතරක් curve එක වැටලා තියෙනවා. මේ girlට ඒ curve එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒක අපි හදාගත්තේ මේ mask එක භාවිතා කරලා. exposure හදාගන්න ගියාම දැන් අපි භාවිතා කරේ levels හරි curves හරි භාවිතා කරලා තමයි අපි මේක හදාගත්තේ. ඉතින් ඒක භාවිතා කරද්දී දැනගන්න ඕන කරුණක් තමයි levels වෙනස් කරද්දී මෙතනින් අපි කළු point එක මේ පැත්තට ඇදගෙන යනවා. ඒ වගේම සුදු point එක මේ පැත්තට ඇදගෙන යනවා කියලා මම ඔයාලට පෙන්නනවා. එතකොට ඒකෙන් වෙන්නේ මේ details මෙතන හරි තියෙන details නැති වෙලා යන එක. ඉතින් ඒක ඇත්තටම වැරදි වැඩක්. ඉතින් මේ details වලට වෙන්නේ මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන් මේ dot එක ඇදගෙන යද්දී කීබෝඩ් එකේ alt එක press කරගෙන මේ විදිහට යද්දී ඔයාලට පේන ඇති කළු පාට point මේ විදිහට නැති වෙලා යනවා. ඒ වගේම මේ පැත්තෙන් සුදු පාට point ඔය අපිට පේන්න ගන්න සුදු පාට ඒවා මේ විදිහට මේ image එකෙන් නැති වෙලා යනවා. ඒවා නැතුව තමයි අපි මේ alt එක අතහැරියාම අපිට මේ විදිහට පේන්නේ ඒ අපේ image එකෙන් අයින් වෙලා ගියපු නැතුව තමයි මේ අපිට මේ අවසාන image එක අපිට පෙන්වන්න කරන්න. ඉතින් මේ විදිහට මේ point දෙක අදලා මොකක් හරි edit එකක් කරනවා නම් තා බොහොම පරිස්සමෙන් සුළු වශයෙන් පොඩි ප්‍රමාණයක් මේ විදිහට අදලා edit එක කරන්න වග බලා ගන්න නම් ඉතින් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඔයාගේ image එකට ගොඩක් මේකෙන් බලපෑමක් ඇති වෙනවා. ඉතින් මේ දේවල් නැතුව අපිට camera raw filter එකත් අපිට භාවිත කරන්න පුළුවන්. අපි ඒකත් use කරලා බලමු. මම මේක මෙතනින් delete කරගන්නවා. ඊට පස්සේ මම මෙතන යනවා ෆිල්ටර් කියන එකේ camera raw filter මෙතනින් ගන්න පුළුවන්. ඉතින් camera raw filter ගන්න කලින් මම මේ convert to smart filter කියන එකට ටික් එකක් දාලා okay කරගන්න. එතකොට මේක පේනවා නේද smart object එකක් වුණා. ඊට පස්සේ මම පුළුවන් filters වලට ගිහින් camera raw filters open කරගන්න. ඉතින් අර අපි ඉස්සෙල්ලා වැඩ කරා වගේ කළු පාට dot එකයි සුදු dot එකයි එහෙට මෙහෙට ඇදලා කරනට එදී මෙතනින් ගොඩක් ඔප්ෂන් දීලා තියෙනවා. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Instagram එක තියෙනවා. Instagram එක බලාගෙන මෙතන බේසික් එකේ ඉඳන්ම මේ දේවල් එහෙට මෙහෙට කරලා exposure එක, contrast එක, highlight, shadow, white, back, clarity, DHS ඒ වගේ දේවල් එහෙට මෙහෙට කරලා image එකට ගැලපෙන විදිහට Instagram එක දිහා බලාගෙන edit කරන්න හැකියාව තියෙනවා camera raw filters භාවිත කරලා. ඉතින් මේ camera raw filter එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා. ඒ නිසා මම මේකේ ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙහෙම දෙයක් තියෙනවා කියලා විතරක් ඔයාලට මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඉතින් මේකෙන් පේනවා ඔයාලට මේ image එකේ නැති වෙලා තියෙන details මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ keyboard එකේ P එකකර press කරලා අපිට බලා ගන්න පුළුවන් before සහ after මෙන්න මේ විදිහට. හොඳයි ඉතින් tonal adjustment කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තේරුනේ නැති තැනක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න තියෙන්නේ color adjustment ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔබට සුබ දවසක්. Peacock Graphic Studio tutorial.